වචනයක් ලස්සන වචනයක් බුද්ධි ගලනේ. ඒකම විශ්වවිද්‍යාලවල බඳවා ගැනීමේ ධාරිතාවය වැඩි කිරීම. බඳවා ගැනීමේ ධාරිතාවය වැඩි කිරීම. ද රජයන් හැමතිස්සම කයිවාරුවක් ගහනෝ අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙන් මේ වසරේ සිටිය මෙච්චරයි මෙන්න පන්දාහකින් දහදාහකින් තව මේක ප්‍රමාණය වැඩි කලා කියලා. එතකොට දැන් බුද්ධි ගලනය කියන කාරණයක් එක ගත්තහම කර ඇමැත්තුමා දැන් මේ වෙනකොට අපේ රටේ උද්ධමනය 100%කට කිට්ටු වෙලා තියෙන. එකොට මහාචාර්යවරයගේ මේ ඇමතුමා ඔබතුමාගේ මේ හන කටමය ඉන්නක මේ වැදගත්ද නැහන්නේ පයින්නවා පයින්නතු ඉන්නක ම මැතුමාගෙන් නැහන්නේ මොනාද මේ කදානායතුමා මේ ්‍රශය හන්ඩකු ඔලුවත් න්න කොයවත් පැටලෙන්න්නතු සුදුරෝණු කාල එල මොනාද මේ මේක විනියක් ඇතුව මෙම කරන්නකු මම මේ වැදගත් කාරණ යන්න හන්නේ මොහන් සිල්ලම ඇමතුමා අමුන්නාසගේ අමාත්‍යන්ස නෑන කරුණා කල මේ පාලයක් කරන්නග ල්ලි හ බොම ගෞරයෙන් කරන කරුණා කල ඔබතුමා ඔබතුමාගේ ප්‍රශ්නය හන්ඩ මේ කොහෙවත් කතාවට යන්නතු ඔබතුමා කොහොමත් දන්න ඒ දෙන්න මොන කතා කලාද සුදු ලෝනු කාලාවෙල්ල ගරු මේ ගරු ඇමැස්ම අපිගන්න අතර වැදගත් සංවාධයක් මේගේ මේ පිස්සු පූසෝ දඟලනෝ දැම් මම අහන්නේ බුද්ධි ගලනය කියන කාරණයක් එක ම ඔබතුමාගේ මේ ප්‍රශ්නයක් අහන්නාවේ එතකොට දැන් මහාචාර්යවරයෙක්ද අපේ රටේ දැන් සාමාන්‍යයෙන් මාසකට ලක්ෂ පහකට ආසන්න සියලු දීමනා සහිත ඔවුන් දීමනාවක් ලබුණු. හැබැයි දැන් මේ 100%ට බද්දත් එක්ක මේ මහාචාර්යවරයෙක්ගෙන් 180,000ක විතර මුදලක් හැපෙනවා. එතකොට දැන් මෙන්න එන්න ඔබතුමා දන්නවා දැන් උද්ධමනය කියන එක 100%කට වැඩි. එතකොට ආචාර්යවරුන්ගේ ඒ විදිහට මුදලක් හැපෙනකොට දැන් මහපොළ ශිෂ්‍යත්වය මහපොළ ශිෂ්‍යත්වයට අපි දන්න දායඳලා රුපියල් 5000ක දීමනාවක් තමයි තිබුණේ. හැබැයි දැන් මේ උද්ධමනය 100%ක් වගේ ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනකොට රුපියල් 5000කින් ශිෂ්‍යයෙකුට ජීවත් වෙන්නත් බෑ. ඒ ලැබෙන වැටුප තුලින් ඒ ඇතිවෙන බදු කප්පාදුවෙන් ඇතිවෙන මුදල තුලින් ආචාර්යවරයෙකුට යන්නත් බෑ. ඒකම හොඳම කාරණේ තමයි ගරු ඇමතුමා දාර රිසර්ච් වලින් ඒ විදේශ එක එන මුදල් වලිනොත් ඒ ආචාර්යවරුන්ට එන රිසර්ච් වලිනොත් 100%ක මුදලක් දැන් බද්දක් අය කරගන්න යෝජනා වෙලා තියෙනවා. රිසර්ච් වලිනොත් බද්දක් අය කරගන්න යෝජනා වෙලා තියෙනවා. ඉතින් එතකොට අර ඔබතුමා කියන බුද්ධි ගලනේ ඒක ස්වභාවිකව සිද්ධ වෙනවා. අර විශ්වවිද්‍යාලවලට වැඩිපුර 5000ක් නෙමෙයි 10000ක් නෙමෙයි 15000ක් බඳවගත්තත් ඒ අයන රුපියල් 5000කින් කරන්න පුළුවන් දෙයක් නැහැ. අඩුමතරම දැන් ඒපෝ කොලයක් රුපියල් 2කට තිබිච්ච ඒපෝ කොලයක් අද රුපියල් 10යි 12යි. ඒ අයට ඒ අයගේ දෛනික බස් ගාස්තුව ගත්තාම දරා ගන්න බෑ. එතකොට කැන්ටින් එකේ තියෙන ආහාර වේලක මිල අද අධික විදිහට දැවැන්තව ගිහිලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබතුමාගේ මැදිහත් වීම කොහොමද කියන එක මම දැනගන්න කැමතියි. බුද්ධිවත් ඔබතුමාගේ මේ ගරු කතානායකතුමනි, බුද්ධි ගලනය කියන එක දැන් විතරක් නෙවෙයි ඉතිහාසයෙන්දම සිදු වෙච්ච දෙයක්. ඒ බුද්ධි ගලනය සිදු වෙච්ච නිසා තමයි මහාචාර්ය ශ්‍රී පොන්නම්පෙරුම් වගේ අය, ආචාර්ය සරත් ගුණපාල වගේ අය නාසා ආයතනයේ මේ වෙනකොට 200ක් විතර අපේ විද්‍යාඥයෝ වැඩ කරනවා. මොකද හේතුව බුද්ධි ගලනය වෙන්නේ ඔය ආර්ථික ප්‍රශ්න නිසාම නෙවෙයි. ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණ කිරීමේදී අපි වැනි රටවල්ල තිබෙන්නා වූ පරීක්ෂණ පහසුකම් ප්‍රමාණය මදි. දැන් ආචාර්ය සරත් ගුණපාල වගේ කෙනෙක් ලංකාවේ හිටියනම් එතුමාට නායස ආයතනයේ ওই පරීක්ෂණ වලට ගිහිල්ලා ලෝක ප්‍රකට විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් නැනෝ තාක්ෂණ ආයතනයේ අපේ රටේ පිහිටෙව්වේ කවද්ද? අර මම දන්නවා ඔබතුමා දයසිරි ජයසේකර වගේ නෙවෙයි කියලා 2014. මහාචාර්ය තිස්සවිතාරණ මැතිතුමා 2010 ඉඳලා අවුරුදු 4ක් උත්සාහ කළා තමයි ප්‍රතිපාදන වෙන් කරගෙන ධාතු විච්ච රජෙන් නැනෝ තාක්ෂණ ආයතනය පිහිටෙව්වේ. එතකන් අපේ රටේ නැනෝ තාක්ෂණ පිළිබඳ දැනීමක් තිබුණේ නැහැ. එතන පරේක්ෂක 28 දෙනෙක් හිටියා මම විද්‍යා මේ තාක්ෂණ විද්‍යා ඇමති වෙලා ඉන්නකොට. අද ඉන්නේ 13 දෙනයි. මොකද ඊට පස්සේ ආයතනේ වැටුණා. දැන් මම නැවත ඒක පණ ගන්නවන්න දැන් කටයුතු කරගෙන යනවා. එතන විශාල මුදලක් රජයේ වැය කළා තිනවා පෞද්ගලික අංශයත් සම්බන්ධ වෙච්ච පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකට උදාහරණයක්. ඒකට බුද්ධගල්ලේ වෙන්නේ අන්නේ වෙන්නේ තැන්වල. අර ආචාර්ය උපාධිය අරගෙන ආව අපේ අවුරුදු 30-32 තරුණින්ට පරේෂණ අවස්ථාවට අවශ්‍ය ටික ලැබෙන්නේ නැත්නම් උන් මෙහි ඉන්නේ නැහැ පරේෂණ පහසුකම් තියෙන තැනකට යනවා. ඒ නිසා අපේ මූලික යුතුකමක් වෙන්නේ එවැනි පරේෂණ ආයතන. ඊළඟ මම ඒ කාලේදී
අපි විපක්ෂ නායකතුමා තිරුපු කැබිනට් එකේ තමයි මම හිටියේ. අපි ඔක්කොම එකතු වෙලා දෙවෙනි එක පටන් ගත්තා. ස්ලිප් ටෙක් එක. බයෝටෙක්නොලොජි එක. දැන් ඒකේ උපකරණ ටික නැතුව දැන් මේ බොහොම අමාරුවෙන් මම සෞඛ්‍ය අමාත්‍යතුමා සම්බන්ධ කරගෙන පහුගිය කාලේ ආපු උපකරණ ටිකක් දීගෙන තවත් ආයතන වලින් අරගෙන ඒක කරනවා. ඉතින් ඔන්න ඒ හේතුව නිසා තමයි බුද්ධිගල්ණය වෙන්නේ. ඒ අදාළ විශේෂයෙන් විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ පර්යේෂණ කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ විද්‍යාගාර සහ මෙවලම් උපකරණ නැතිවීමේ ප්‍රශ්නය එකක්. දෙවෙනි කාරණේ තමයි ආර්ථික වශයෙන් ඒ පැත්තට යන පිරිසක් ඉන්න පුළුවන්. නමුත් එහෙම ගියයි කියලා අපි හිතමු බටහිර රටකට ගියයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මීට වඩා ටැක්ස් එකක් වැටෙනවා ඒගොල්ලන්ට. ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයෙක් වුණත් කුමන පුද්ගලයෙක් වුණත් අංක එකේ දේ තමයි ටැක්ස් එක ගෙවන්න ඕනේ. අපරාධ නීතියට වඩා දැඩි දඬුවම් ලැබෙනවා ටැක්ස් නොගෙවොත්, ටැක්ස් වේඩ් කරොත් ඇමරිකා එක්සත් ජනපදයේ. මොකද ඒ සම්පූර්ණ රටේ ආර්ථිකය ඉස්සරින්දලම හැදිලා තින්නේ බදු මත. හැබැයි අපේ රටේ එහෙම නෙවෙයි. වරින් වර බදු දැම්ම අඩු කළා, ඒවැ පාඩු වුණා. දැන් ඒ ප්‍රතිඵල ඔක්කොම අපි තමුන්නාන්සල එකතු වෙලා විසඳන්න වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම අර විශේෂයෙන් ඔබතුමා කියපු පර්යේෂණ වලින් බදු යකරන ධර්ම ප්‍රයත්නය ගැන මම මැදිහත් වෙන්න. මොකද පර්යේෂණ වැඩි වුණොත් තමයි අපිට අලුත් දේවල් බිහි කරන්න පුළුවන් වෙන්නේ. එක දෙක ඔබතුමා ඇහුවා, දැන් මහපොළ ශිෂ්‍යත්ව ගන්න දරුවෝ ඉන්නවා 110,000. බර්සරි එකයි මහපොළයි දෙකම එක 4500යි 5000යි තමයි හම්බ වෙන්නේ. ඒක ප්‍රමාණවත් නැහැ. දැන් ඒ පිළිබඳව මම සාකච්ඡා කරලා තිනෝ මහපොළින් ලැබෙන ටික තමයි මුදල් ලැබෙන්නේ. යම් ප්‍රමාණයකින් කොහොමද මුදල් වැඩි කරන්න කියන එක. දෙවෙනි කාරණේ කැන්ටින් වල මිල වැඩි වෙලා තිනෝ. ඒකද විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට දරන්න බෑ. ඉතින් ඒ සඳහා මම කිව්වා වැඩසටහනක් කියන්න. අපි කොහොමද සබ්සිඩයිස් කරන්නේ? කියන්නේ ඒ කැන්ටින් විශ්වවිද්‍යාල වල ආහාර සැපයීම සඳහා යම් මුදලක් අපි දුන්නොත් ඒ මුදල් ප්‍රමාණය මූලික කටයුතු සඳහා යෙදවුවාම අර කෑමේක මිල වැඩි නොකර ඉන්න පුළුවන් කමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ දෙකම දැන්ට කටයුතු කරගෙන යනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. මම කොහොමත් පිළිගන්නවා මේ වෙලාවේ ওই මුදල් ප්‍රමාණයෙන් අඩුම ගණන තවත් 3 ගුණයක්වත් වෙන්න ඕනේ කියන කාරණය. ඔබතුමත් එක්ක මම ඒකට එකඟයි. ඉතින් ඒකට අපි දෙගොල්ලෝ ගොඩ දලා උත්සාහ කරමු. ඔව් ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.